බොන්නුබ සූදනම් වන්නේ සුපරුදු පරිදි මේ වසනාවන්ත වූ ඉරිදාරාත්‍රියයේ. තිෆම් ධර්මදක්ෂණාවට සබන් දෙන්නට අ නැතිෆෙම් ධර්මදක්ෂණාවේ පින්වදේශකෑණන් වහන්සේ වන්ධනීය पூචනය மாතර මහින්ந்து ගෞරවනය ස්වාමන් වහසේ උන්වහන්සේගේ මේ ධර්මදේශනය ඇතුළු නිතිෆෙම් रेඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරාගන්නට පුළුවන් එසඳහා ඔබ බින්ந்துුවයි හැත්තෑ හතයි හැත්තෑ හතයි විසිපහයි දෙසය දහතර බින්ंदුව හත්තෑ හத்தைයි හැත්තෑ හයි විසිපහයි දෙසය දහා හතර අංකයාමතල ඔබේදායකත්වයන් වෙන් කරගැනට පුළුවන්. එමනම් නමස්කාරපූර්කව පධාබි වන්දනෙන් අරාධනා කරනවා වෙචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනය මාතර මහින්ද ස්වාමින්න් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාධූ සාධූ සාදූ සමන්තහා චක්හවාලිසූ අත්‍රා ගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලු අයන් බදන්තහා නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුව පටිහතඥානචාරස්සෙ. දස බල දරස්ස චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සෙ භගවතු අරහතු, සබ්බ දම්මි සුුවක් පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ, සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තථහාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්ස. නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවක් පටි හතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ. සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ, ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්සෙ සබ්බ්ඥුුණෝ, සම්මා සම්බොද්ධස් උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිතිාදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භග්‍යවතුන් වහන්සේගේ සත්‍යමු බුද්ධ වච්චනය භාගිවතුන් වහන්සේ සතුටු වෙන ආකාරරියට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම, භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගනිත්වා සාධූ, සාධූ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්නේ අද දවසේදී පිංවතුන් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මාණුශාසනාව සඳහා. ම ඉතාම වටිනා ධර්මකාරණාවක් දේශනාවට මාතුෘකා වශයෙන් යොදාගත්තා. අංගුත්තර නිකායේ හතරවෙනි පොතේ සූතර දේශනාවක් තියෙනවා මාපුුණ්්‍ය බායි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මා භික්කවේ පුං්ඥානං බහිහිත මහනිනි පිනට බයිවෙන්න එපා පින්කරන්න බයිවෙන්න එපා. සුකස් සේතන් භික්කවේ අධි වචනං මහනිනේ සැපට කියන තවත් නමක් තමයිමි පින කියන්නේ පින කියන්නේ සැපියට කියන තවත් නම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිින්කරන්න බයිවෙන්න පා කියලා ඇයි පිංවතුන පිින්කරන්න බයිවෙෙන් එපා කියන්නේ. දෙැ අද සමහර වෙලාවට සමහර පිරිසක් එක්තරා ආකාරයක වැරදි මතයක් මිනිසුන් ටවබෝධ කරවන්න උත්සාහ කරනවා මෙ පින කියන්නේ සංසාරයේ දික්වෙන දෙයක්. එනිසා පිංකරන්නේ පා කුසල් වඩන්න කියලා නමුත් පිංහතුන මෙ පින්න කුසලය හොඳ දේවල් එමනතැන් සේවනය කළයුතු දේවල් මිනිමි ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විවිධ විවිධ අවස්ථාවංවලදී විවිධ විදධ වශන භාවිතා කරලා තියෙනවා හැබැයි ඒවායි අර්ථය ගත්තුතින් සියල්ල එකයි එකම අර්ථයක් වෙනුවෙන් තමයි මේ වචන ගොඩාක් භාවිතා කල්ල තියෙන්නේ එතරමින් අද සමාජයේ ඇතැම් දෙනෙක් වැරදියට මෙනිමේ කාරණාව අවබෝධ කරගෙන තියෙනවා පින්කරන්නනැතුව කුසල් වඩන්න කියලා ඇතට මෙහෙම අදහසක් සමාජය තුළ ඉස්මතුවෙලා තියෙන්නේ මාන්‍ය අධික බව නිසා සමාජය තුළ හැම වෙලාවකම සමහර පිරිස් උත්සාහ කරනවා. මෙ තියනදයට වඩා තමන් සමාජය තුළ විශේෂයම කැපී පෙනෙන්න්න. දෙේ මැදැම් දෙනෙ භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු නැති සිල්පදයයි කියල සමහර පිරිසක් සමාධංගනා සමහර දේවල්. එදුරට ඒවාක් කිරීම තුළින් තමන් හිතන්නේ තමන් ඉතාම හොඳකිෙනෙක් කියලා. ඉතිං ඒවගේ අදහස් සමහර වෙලාවට සමහර අයට එන්නේ පිහතුනී අන්නර කියන්න වූ මානදික බව නිසා. එදර මේ පිනට වඩා කුසලය කියන එක ඉතාම බලවත් ඉතාම උසස් දෙයක් කියලා තමයි සමහර පිරිස මික අර්ථකතනය කරන්නේ. කැපට පින්හතුන ඒ මාතුෘකාව වෙනම දවසක සාකච්ඡා කරණිඩක් ලැබුණොතින් අපි සාකච්ඡා කරමු බුදුරජාණන් වහන්සේ මේ පින කුසලය කියලා අරථ දෙකින් දේශනා කරා නෙවෙයි, එකම අර්ථයකින් දේශනා කරපු වචන දෙකක් කියලා පිනැ කුසල අතර වෙනසක් නෑ අපි සූරයාට විවිධ නම් භාවිතා කරනවා හඳට විවිධ නම් භාවිතා කරනවා හැබැයි මොනනම්ම භාවිතා කළත් අර්ථයකයි ඒ තමයි ඉර මොනනම භාවිතා කළත් අර්ථයකයිඒ තමයි හඳ ඒ වගේ තමයි පින කුසලය කියන වචන භාවිතා වනාට එස් සියලු වචනවල අර්ථය එකයි රි ංහිතනම මෙන්න මේ චෝදනාවට භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනාවකින් දෙන්න පුළුවන් හොන්දම උදාහරණයක් තමයි මෙිනිම අංගුත්තරණෙකාය හතරවෙනි පොතේ මගේ මත්තකය නිවැරදිනං හාරසිය දොළහ කියන පිටුවන්කයටටතේ තියෙන මෙන මේ මාපුුණ්්‍ය බහයි කියන සූත්‍රය. තර බුදුරජන් වහන් එතන දේශනා කරලම තියෙනවා මහනිනි පිනට බයිවෙන්න පා කියලා ද ත්‍ර දේශනාව පින්හවතුන්ට දේශනා කරන්න නෙවේ මේ වෙලාව යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කාරණාව යටතේ පින්කිරීමේ තිබෙන වටිනාකම අපේ පිංවතුන්ට කියල දෙන්න. ගොඩ දෙනෙකුගේ ළඟතියන එක මතයක් තමයි මේ පිංකරාම සංසාරයේ දික්වෙනවා කියන එක. පිංවතුන් තේරුම් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංකරන නිසාම සංසාරේදික් වෙනව කියල නෙවෙේ. භාගතුන් වහන්ස දේශනා කරනෝ පෞකරාමත් සංසාරේදික් වෙනවා. එනිසා තමයි භාගතුනස් දේශනා කරන්න නෙමේ පිනයි පවයි දෙකම ප්‍රහාණය කරන්න පුං්්‍යපාප පහි නස්ස, පිනයි පවයි දෙකම නැති කරන්න ඕන. පිනවිතරක් නැති කරන්න කිය නෙවේ දේශනා කරී. නමුත් පිංහතුනි අපේ පිංහතුන් දන්නවද, අපි වැඩි වශයෙන් අපි ජීවිත තුළ සිද්ධ කරන්නේ පිනට වඩා පව්. දාහරණයක් කියනවන කෙනෙක් අතක් කිස්සුවත් එක්කො පිනක් එක්කො පවා. කෙනෙක් වාඩිවෙලායිනි ඉරියව්ව වෙනස් කළො එක්කො පිනක් එක්ක පවා. තු අපි කරන සෑම දෙයක්ම ඔය දෙක අයටතට තමයි යයිතිවෙන්නේ. ඉතින් ඒනිසා පංවතුන අපි මේ. පිංකරගන්නවා කියන එක නතරකරෝත් අපිට වෙන පාඩුව තමයි අර පව කියන කොටස බලවත් පෙලා සමාජයේ අප පංහතුනි දුරුවල ගණයට වැටෙනවා. දැන් ඒ කාරණාව කොයි වගේ දෙ කියල කියන්නේ. උදාහරණයකින් කියනවන. අදමි අපි පින්වතුන් ගත කරන මේ කාලේ සලකළ බලන්න. අපි පිංවතුන්, දැන් ගත කරන ගිහි ජීවිතය තුළ මොන තරම් දුෂ්කර භභාවයකින්ද අපේ පිංවතුන්ගේ ජීවිතය ගෙවන්නේ. අපේ පංවතුන්ගේ ආර්ථිකමය ශක්තිය තාමු දුරුවල තැනක තියෙන්නේ. බෝම අර්ධබුද්ධකාරී ජීවිතයක් තමයි අපේ පින්වතුන් මේ වෙනකොට ගත කරන්නේ. එතුර එහම ජීවිතයක් ගත කරන්නලා, ඒ අරබුද්ධයට මුහුණ දෙමීින් තමයි අපේ පිවතුම මේ පින්දහමුත් කරගන්නේ. ඉරි ඒක මොනතරන් දුෂ්කර දෙයක් ද කියන එක මංහිතන්නේ පිංහතුන්ට අමුතුුවෙන් කරුණු දක්වන්න ඕනනෑ. පිහතුන් ගෙබන ජීවිතත් එක්ක අපේ පින්හතුටි වැටහෙන ඇැති. නමුත් කල්පනා කරලා බලන්න ඇත්තට මපි මේ මනුශ්‍යලෝකයට ආවේ ඉගෙන ගන්නද ප්‍රස්සාාවක් කරන්නද ගෙවල් දුොරුවල් හදන්නද ආවාහවිවාහ වෙන්නද දරුවන් හදන්නද අපි ඔයිටික කරනදමේ මනුෂුලෝ කිටාව නිර ඉන්නගොට අපි කෑගහන ොමනුව කියලද. සෝහං නෝන ඉතෝ ගන්තුවා යෝනීං ලද්ධාන මානුසින් වදඥුසීල සම්පන්නෝ කාහාමි කුසල්ලන් බහු ඔන් අපි නිරේ දුක්විඳන කාලේ කියපු දේවල් සෝහන් නෝන ඉතෝ ගන්ටවා යෝනිිං ලද්ධහන මානුසේ නිරේ දුක්විඳන කාලේ අපි මොනවන්ට මොනව කිය කියදඒ දුකවින්ද මම මේ දුක්සහිත ජීවිත අතහැරලා මිතරී මිදිලා මනුෂ්‍ය භාවයක් ලැබුවම ෝනිි ලද්ධාන මානුසි මනුෂ්‍ය භවයක් ලැබුවම වදඥු සීල සම්පන්නෝ දන්දනවා සිල්රකිනවා කාහාමිකුසල බහෝ බොහෝ පින්කරනවා කියල තමයි පිවතුන නිරයෙන් මිදල එන දවසේ අපි කියාගගේ නැවිල්ල තියෙන්නේ නමුත් දැන් ඇවිල් අපි මොනවද කරන්නේ සංසාරයේ නවත්වන වැඩපිළිබලද මේ වඩන්නේ එහවනැත්තන් සංසාරයේ පවත්වන වැඩපිළිවල මේ වඩන්නේ. අපි ඇත්තටමමි වඩන්නේ සංසාරයේ පවත්වන වැඩපිළිබල අපේ පිංහතුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් අපි පිහතුන් ගෙවල දමන්නේ සංසාරයේ නවත්වන වැඩපිළිවෙල කරන්න නිවෙයි සංසාරයේ පවත්වන වැඩපිළිවල කරන්න ඉගෙන ගන්නවා රසාවල් කරනවා ගෙවල් දොරවල් හදනවා ආවාහ විවාහ වෙනවා දරුමල්ලු හදනවා ඕවුන්ගේ අනාගතයේ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා තෝක තමයි මේ රටාව නමුත් පින්වතුන් හිතල බලන්න මනුෂ්‍ය ජීවිතයක් ලබපු අපේ පින්වතුන්ට දැන් ඔය ටික නොකර ජීවත්වෙන පුළුවන්ද ඒතික නොකර ජීවත්වෙන බෑනි ඉගෙන ගත්ත නැතිනූ ්‍රස්සාාවක්. ප්‍රසාාවක් කළේ නැත්තුනුොත් මුදල් ලැබෙන්නේ. මුදල් නැතිවනොත් ඉන්න හිටිනැතැනැක් නැතිවෙනවා කන්න බොන්න නැතිවෙනවා අදිින්න පලදින නැතිවෙනවා ලෙඩක්්දුකක් කැදුනුතින් බේතක් හේතක් ගන්න බැරිවෙනවා. එතුර ඔයි ටිකා හිමිවෙලා යනවා. එතොට ඒ කොටස පින්වතුන්ට නොකරඉන්නත් බෑ හැබැයිතින් ඒ කොටස කලාකිල්ිහිතන්නකෝ. ඇතරම මොකක්ද්දේ කොටස කිරීමෙන් අපට ලැබෙන් ලාබේ. ක දේතුන ලබෙන ආර්ථය ඇත්තටම හොයල බැලුවොත් අපි කරන දේවල්වල එහෙම අපි දකිනෝ වගේ අර්ථ සම්පන්න බවක් නේ. පිවතුන් හිතන්ඩ ඉගෙන ගන්න අපේ පිංවතුන් සමාජය තුළි යම් කිසි තත්ත්වයක් හදා ගන්නන. එතකට හිතන්න අපේ පිංවතුන් ඔය සමාජ තත්්‍රිය හදාගන්න කොච්චර මහන්සේනවද වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවරෙක් වෙන්න එවන තම් මහාචාරවරයෙක් වෙන්න මහා වෙහෙසක් දරනවා දවසක් මේ ළඟදී එක හාමුදුරෝ නමත් ධර්මදේශනාවක් පවත්පද්ධ උන්හන්සේ හරි අපූරු වචනයක් කිව්වා කොටසක් කිව්වා එකොට සිතාම වැදගත් මට හිතුන ඉනිසා එකට එකතු කරන්න වටින්ම කියලා උනාන්සේ දේශනාව කරද්දි කියනවා අපි මොනතරම් නම්බුනාම නිලතල දරාගෙන හිටියත් මැරෙන තප්පරෙන්ම ඒ සියල්ල නැති වෙලා යනවා කියලා උනාහන්ස හාරි අපූරු කතාවක්ය දේශනාව දෙකලයි තමයි පිහතුන් හිතන්න මහාචාරවරයෙක් මැරෙනවා වෛද්‍යවරයෙක් මැරෙනවා. ඉංජිනේරුවරයෙක් මැරෙනවා කෝටි ගණන් ධනය හම්බ කරපු ව්‍යාපාරිකෙක් මැරෙනවා. ඔය මොන නිලතර දැරුවත් මැරුුණයිම් පස්සදී ඒකෙන හඳුන්වන නම මොකදද මිනිිය. මැරෙන තප්පරයෙන්ම ඒකෙනාව හඳුන්වන නම තමයි මිනිිය. මහාචාරවරයෙක් මැුනම පණිවෙඩි අපට කිව්වම අපිේ පණිවිඩිය දුන්නු කෙනගෙන් අහන්න මොකක්ද මිනිිය කොහෙත දන්නෑ දැන් තියෙන්නේ මළගෙදර ගියාම තාම මිනිය ගෙනල්ල නැත්තන් ගෙදරට ගෙදර උදවියගෙන් අහන්නේ නෑනේ මහාචාරවරයා කීට දරන්ගන්න කලහන්නේ න අපි යහන්්‍ය මොකක්ද මිනිිය කීටද දන්නේ අරන්ගෙන්නේ එෙහෙම තම යහන්න්නේි ඉන ැරුණයිම් පස්සෙදී හැමෝටම ලැබෙන නමෝච්චරයි තිං අනි දේවල් ගැන කවර කතාද හදාගත්තු ගෙවල් දොරව එකද ගොරගත්තු ධනේදේපල තමන් මගේ යැයි මගේ යැයි කියලා ආදරනයෙන් පෝෂණය කරපු දරුූ තමන්ගේ පිරිවර නොකදවෙන්නේ මෙස්ියල් අපිමල් ලෝකේ දාලයකමන සබ්බාං පහාය ගමනීන් ඇැබතින් දාල ගිය පමණින් අපි වැඩපිළිවල ඉවරයිද නෑ ආයෙත් කොහැරි බවය කිපදිනවා හිතන්ොක ඉපදින් ආයිත් මනුෂලෝකෙම කියලා ඉරි මනුෂ්‍ය භවයක් ලැබුවම ආයෙමත් මොලඉඳලා ඉගෙනගන්න වෙනවා. ආයෙමත් රසාාව කරන්න වෙනවා ආයිමත් විවාහ වෙන්න වෙනවා. ආයමත් ගෙවල් දුොරවල් හදන්න එෙනවා. අර කලින් ජීවිය හදුප ගවල් ොරවල් තමන් ගෙනමට ලැබෙන්නේ. කලින් ජීවිතයේ තැම්පත් කරපු ඒ බැංකුවට ගිහිල්ලා ගිනුමංකි කියලා කලින් ජීවිතයයිති මටයි දැම්මට ඒ දෙන්න කෙල්ල කිවෝතින් දෙනවද. මොන්න පරීක්ෂණය කරත්. මොන නඩුව කිව්වත් ඒ මුදල් තමට ලබාගන්න බෑණ. ඔයිවිදිවිට බලන්න පින්වතුනේ මේ මගේ මගේ කියල සියල්ලුම දේවල් අපිදාල යනවා ඉතින් ආයමත් තීළග ජීවිතයක් ලැබොනම ආයමත් මුොලේ දලො ඉටික කරන්න ෝන. දින්න ගනං වශයෙන් ගත්තොත් ඉතාම අල්ප දින ගණනාව ක අපි මේ ගමන යන්නේ මේ ජීවිතී. එදොර ඒ වෙනුවෙන් තම අපි මේ මහන්සිය දරන්නේ හැබැයි පින්වතුනී අපි කරන ලද කුසලය එහෙම වෙන්නනේ හැබැයි පින්වතුන් හිතන් අපි පින්වතුන් ඇත්තටම දැන් මේ ගත කරන ජීවිතයත් එක්ක පින්දහම් කරන්න හිති ආසාවක් නැද්ද පුද්දු මාසාවල් හිත ඇති පින් කරන්න සමහර පුන්නෙ කරම දිහා දකිනකොට හිත තුළ පුදුමාකා රාසාවක් ඔුන්ට ඇතිවෙන්නේ ඒ පිින්කම් කරන්න සමහර උදවිය ඒම පින්කම් දිහා දැකලා අප්‍රමාණ සංවේගයට ශෝකයට පත්වෙනවා ඇයි මට මේ ජීවිතය මෙිහෙම පිනක් කරගන්න ජීවිතයට ශක්තියක් ලෙබොන් නැත්ති කියලා එතවට පින්හතුනේ අපේ පිංවතුන්ට අඩුම තරමිමි සුළු පින්ංකමක් කරන්න උනත් අද හරීයට වහෙසන වෙලා තියෙනවා ධනයෝපයන්න ඔයි ටික කරන්න නමුත් පින්වතුන් හිතල බලන්න ඉගනගන්නකට වැඩි වෙහෙසක් දරන්නේ නැතුව ඉපදිනකොටම පිින්හතනි දනවත් පවුල කිපදිලා. බොහෝම කෙටිකාලයකින් සියලොම ශිල්ප ශාස්ත්‍රටික හදාරල් ඉවර කරගෙන ඉළඟට පිහතුන් තමන්ගේ ජීවිතයේ අවශ්‍ය කරන සියලූම පරිවාර සම්පත්්‍යයත් එකතු කරගෙන. ඒ සඳහා වැඩි කාලයක් වෙහෙසක් දරන්නේ නැතුව අඩ්ඩුම කාලයකින් අඩ්ඩුම වියදකින් ඒ බලවත් සැපය ලගා කරගෙන, පිහවතුන් මේ ගිහි ජීවිතය ගත කරන්න තිබුණලං හිතල බලන්නක පිංහතුන්ට කොච්චර් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළන්ද මේ ධර්මයඇත් එක්ක හරිම ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණා නමුත් පින්හතුනී ඇත්තට ම අපේ පින්වතුන්ට ඇයි එහෙම ශක්තියක් අදනල බිලා තියෙන්නේ එනම් පූර් ජාතිය කරගෙනාපු ඒ පිංකම්බල අඩු පාඩුවක් නිසා පින්ංවල අඩු පාඩුව නිසා තමයි අද අපේ පින්වතුන්ට එහෙම ජීවිතයක් ලැබිල නැති. නමුත් පිංවතුන් කල්පනා කරල බලන්න කාශ්‍යප මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සගේ සාසනයේ මහා දනව සිටුපුතරෙක් වෙලා ඉපදිලායිති. දවසක් මිනිස්සු බණහන්නේ අන නිසා ඔහොත්ගියා පදුමුත්තර භාගතුන් වහන්සකින් බනහන්න එදා හරි පුදුම දෙයක් වුණා ඒ තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිසබ කියල්ල එක්තරා ආරයන් වහන්සේ නමකට අග්‍රස්ථානය දෙනවා දුතාංගධාරී භික්‍ෂූන් වහන්සේ ලාතරින් මේ නිසබතෙරුන් වහන්සේ අග්‍රයි කියලා සිටිපුත්‍රයාට ඒ දහම් කතා වහලා පුදුමාකාර පැහැදීමක් ඇැතිවුණා. ඇතිවෙච්ච පැහැදීමට සිටිපුත්‍රයට හිතුුණ බුද්ධ ප්‍රමුක සංගරත්නයට දානයක් දෙන්න ඕන කියලා. ඉරි බුදුරජන් වහන්සේගේ ළඟට ගේහි ආරාධනා කරනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ ම කැති විහාරයේ වැඩේන සියල්ල ිචුන් වහන්සේලාට දානයක් දෙන්න හෙට දවසේ මගේ මාලිගාවේ ධනයට උබහන්සේලට වැඩම කරන පුළුවන්ද කියලා ආරාධනාව කළා. ඉතිං ඒ වෙලාවෙදී භාග්‍යතුන් වහන්සේ සිටතුමාට කියනවා සිටතුමන ඩැන් මේ වෙනුකොට විහාර හැටදාහක් භික්ෂුන් වහන්සල වැඩ ඉන්නව කිව්වා.ඉරි ඒවෙලාවෙ සිටිපුත්‍රයා ුදුරජන් වහන්සට කියනවා අනේ කමක්ෂය ස්මීණි එක්කඳු සාමනේරයන් වහන්සේ නමක්වත් නතරනොක්කට සියලු දෙනා වහන්සේලා හෙට්ට දවසේ මාගේ දානයට වැඩම කරන සේක්වා කල ආරාධනාව කළා තිනිට පසෙ තමයි බුද්ධ ප්‍රමුඛ සංගරත්නය ඒ සිටිපුත්තරයාගේ ගෙදර පහෝදාම දානට වැඩියේ හැට දාහක් මහා සංගරත්නය වැඩම කළා. නමුත් පිහතුම් බලන්න හැට දාහක් මහා සංගරාත්නයට දන්දිනයක දානපතියෙකුට වනත් කොච්චර දුෂ් කරයිද. එක පංහතුනිමි මහා දෂ්කර බව. එතකොට එදා බුදුරජාණන් වහන්සේමිච්චර දෙරුන්වහන්සේල වැඩඉන්නවා කියලා මතක් කරාම සිටිපුත්‍රයා ගිහිතර දැනුණු සතුට මොකක්ද. එක්කඳු තෙරුන් වහන්සේ නමක්වත් නකොර අතර නොකර වඩම් වන්න කිවවා. මම සෑම දෙනා වහන්සේටම දන් දෙන්න කිව්වා. ති ඒ කාරණාවම බලන්න එදායේ සිටිපුත්ත්‍රයාට එහෙම දන් දෙන්න තරම් සුදුසු ජීවිතයක් ලැබිච්චි නිසා නේද සිටිපුත්‍රයි ධනය දුන්නේ. එතුට එහෙමනම් හිතන්න. අද අපිට එහෙම පිංකම් කරන්න හිතක් ඉඩක් ලැබිල නැත්තියැයි. හිත තිබුණට එහෙම දානයක් දෙන්න තරම් හැකියාව නැත්තේ අපි පංවතුන්ට මල් ලැබිච්ච ජීවිය එහෙම ශක්ති සම්බන්ධ ජීවිතයක් නොලබිච්ච නිසා. හිතල බලන්න පතු බුද්ධෝත්පාද කාලයක මොන්න තරම් පාඩුවදද පිංනොතුනිමේ දුරුවල භාවයෙන් ජීවත්වන එක. දුරුවල ජීවිතයක් ලබන එක බුද්ධෝත් පාද කාලේ ලබන අති දුෂ්කරම කාරණාව. නමුත් අපේ පිංවතුන් ඩැන් කල්පනා කරල බලන්න ඕන මිනිමිහම දැ ජීවිතය දුරුවලෙසැබිච්චක ගැන නවෙී හිතන්න ඕනෑ. මින් මතුආත්ම භාවේකදිවත් මට එහම දුරුවල ජීවිතයක් ඇති නොවේවා කියල හිතලා පින්කරගන්න එක තමයි වටින්නේ. එහනන් දැන් තේරණවනේද සංසාරයේ දන්දිනයක කොච්චර වටිනවද කියලා. සංසාරී පිංකරණ එක කොච්චර වටිනවද කියලා පිංහතුනි බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ නමත් පහළ වෙච්ච කාලයක දුරුවලයෙක් වෙලා ඉපදෙනවා කියන එක අත්තිශ්‍යයින්ම පාඩුවා. එක සුවිශාල පාඩුව. ඉතිං ඒකයි පින්හතුන මේ පින්කරණ එකේ තියන වටිනකම කියල කියන්නේ. එනිසාපේ පින්වතුන් ඉඩ ලැබෙන මේ ජීවිතයේ හැම වෙලාවකම පින්කරන්න බලන්න මොකද පින්හතුනි අපිට ඇත්තටම මේ ලැබිල තියන ජීවිතය එහෙම පින්කරගන්න පුළුවන් අත්තිසයිම්ම සුවිශේෂී කාලපරිච්චේ දක තමයි මේ ජීවිතය ලබලතියන්නේ මත්තු අනාගත බුද්ධ ශසනක වල දිවත් මේ වගේ දුරුවල ජීවිතයක් නොලබේවා කියෙන ප්‍රාර්ථනාවෙන් පින් කරන්න පොළුවන් අති බලසම්පාන ජීවිතයක් මේ ලබල තියෙන්නේ බුද්ධෝත් පාද කාලයක කරගන්න පින මෙ පවනයි කෙල්ල කියන්න බැපින් ඔතුනමින් අබුද්ධොත් පාද කාල ීවිතයක්ත් එක ගත්තම ක්‍රක උදාහරණයක් තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනා පවත්වන්න දෙවුලොවට වැඩමකරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ලඟින්මැවිල්ල වාඩිවුුණා දෙවිවරු දෙන්නේ. ඉන්දික දෙවියෝ අංකුරු දෙවියොක් කියලා දෙවිවරු දෙන්නේ. දෙවිවරු දෙන්නම බුදුරජාණන් වහන්සගේ ළඟ වාඩිවුනාට, අංකුර දෙවියෝ යුදුන් දොළහ කාපසට ගියා. යුදුන් දොළහ කාපසට ගියා. නමුත් ඉන් දෙක දෙවියනෙවෙයි දසමයක් වත් උන්වහන්ස ගලඟින් හෙලවුණේ. තොටයි අංකුර යුදුන් දොළහ පසටයන්න ඕනේ. අංකුර දෙවියන්ට වඩා මහේෂාකෙ දෙවිවරු එතැවිල වාඩිවෙචි නිසා. බද මේ වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව ඒ කාලේ මේ මනුස්ස සමාජ්‍ය අත්තර පවා ඉතාම ඉහලින් තිබිච්ච කාරණාව. එකම විශ්වයේ ගරු කරන කාරණාවක් ති දිවිලෝකවල අදටත් ඒ කාරණාව තියෙනවා. මේ වැඩිහිටියන්ට ගරු කරනව කියන කාරණාව. ඉති එනිසා තමයරමේ අංකුර දෙවියන්ට වඩාමහේෂාක දෙවුරු ආවම අංකුර දෙවියෝ ඉඩදිදිී ඉඩදිදිී පසට යන්නේ ඉති හෙම පස්සතට ගිහිල්ල ගිල යුදදුන් දොළහක් පසර ගිලතම නතරුණේ. නමුත් ඉන් දෙක දෙවියන්ට වඩා මහේෂාක දෙවියක් හිතනටප නැති නිසා ඉන්දක දෙවියන්ට දසමයක්වා තෙල්ලෙන් අවෂතාවයක් ලැබුණි නේ. ති බුදුරජාණන් වහන්සේ දාන කතාවකි මබිධර්ම දේශනාව ආරම්භ කරනවකිලි හිතලා අංකුරු දෙවියන්ට කතා කරා භාගතු වහන්ස කතා කරමෝනම කෙනෙකුට එන්න පුළුවන් ජංගුර දෙවිය එත්තනට ටාවවයන් පස බුදුරජන් වහසේ යහනවා පිංවත මොන පුුණ්‍ය කර්මය කරලදමි දෙව්ලුව පුුදුනේ කියලා ජංකුර දෙවිය කියනව ස්වාමීනී මම මනුෂ්‍යලෝකයේ හිටිය අබුද්ධෝත් පාද කාලයක. ස්වාමීනයේ අබුද්ධෝත් පාද කාලයේ මම යොදුන් දොළොහක් ලිබ්බන්ධවලා අවුරුදු දහදාහ මිනිසුල්ට කන්න දුන්න කියවා යුදුන් දොළහක් ලිබ්බන්ධවලා යුදනක් යැන සැතපුුම් දහයක් වශෙන්ගත්තොත් සැතපුූම් වශයෙන්ම ගත් ොති එකසී විසා. සැතපුම් එකසේ විස්සක් දුරට යනකන් ලිබ් බැඳලා අවුරුදු දහදාහක් වෙනකම්ම මිනිසුට කන්න දිල තියෙනවා. එකනේ මේ මනුශෞෂ දීර්ඝ කාලයා. අන්නේ පොන්න කරමය කරලා තමයි මේ අංකොර දෙවියෝ දෙවුලෝ ඉපදිලා තියෙන්නේ. එත බුද්ධෝත් පාද කාලෙක නෙවෙේ පොන්න කර්යකට බුද්ධෝත් පාද කාලයෙක.ඉති ඊළඟට බුදුරජන් වහන්සේ අහනුවව ඉන්දික දෙවියන්ගෙන් ඉන්දක දෙවිය මොන පොන්න්‍ය කර්මය කරලා දෙ දෙවලෝ විපදුුණේ. ඉති ඉන්දික දෙබියෝ කියනවා ස්වාමිණ මම මනුෂ්‍යලෝකයේ මේ බුද්ධෝත් පාද කාලේ තමයි හිටියේ හැබැයි හිගන්නෙක් වෙලා යාචකයක්වෙලා තම ඉපදුණ ති තැනින් තැන යමක් කමක් හොයාගෙන තමයිමන් ජීවත් වනි ඕහ මන්නකොට දවසක් මට බත්මුලක් ලැබිලේ කනුබව කරන්න හදනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩ පාති වැඩියා. ස්වාමීනිි මම ඉසාරිපුත්්ත මහරහතන් වහන්සේට මට බත්මුලක් ලැබිච්ච වෙලාවී අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්ඩ පාති වැඩිය. මම අනුරුද්ධ මහරහතන් වහන්සේට මම කන බත්තකෙන් එක බත්පිඩක් පූජකරක්කෝ පාත්තරයට. ස්වාමීනී අන්නේ කරපු පොන්න කරමයේද සා තමයි මමේ දෙව්ලොව ඉපපුදුනේ කියලා ඉන්දික දෙවිය බුදුරජන් වහන්සට ප්‍රකාශ කරනවා. ඉති ඒ වෙලාවෙ බලනතන කියනවා අවුරුදු දහදාහා කියුද්දු දොළහත් ලිම්බන්ධවලා දන්දීපු අංකොර දෙවියන්ට වඩා මේ එක බත් පිඩක් දන්දීපපුූ. ඉන්දක දෙවියන්ගේ ආනිසන්සේ ප්‍රබලූුණි ඇයි අංකුරු දෙවියෝ දන්දුන්නේ අබුද්ධෝත් පාද කාලේක ඉන්දක දෙවියෝ දන්දුන්නේ බුද්ධෝත් පාද කාලයක එතොට අපේ පෙන්හතුර තේරනවනේදමේ බුද්ධෝත් පාද කාලයේ අබුද්ධෝත් පාද කාලයේ අතර තියෙන වෙනස කොච්චරද කියනෙ එක එකමම් මතක් කලේ පෙන්වතු මේ ලබලතියෙන ජීවිතය අන්න ඒ වගේ වටිනා කියන කාල පරිච්චේදයකයි ලබලතියෙන්නේ හැබයි මෙහෙම අවස්ථාව සංසාර අපටයි කවරදාක ලැබෙනවදකි අපි කාටවත් කියන්න බේ. එනිසා ඩැං දැං වහ වහා පිංකංකරන අපි පංව තුංගුනන්දුු වෙන්න. මොකද ඉංකරගත්තු කෙනා මෙලොව සතුටු වෙනවා පරලොව සතුටු වෙනවා. තිං ඒක කොයි වගේ දෙ කියන්නේ දවස අප අර මුගලන් මහරාතන් වහන්සේහි? තවතිසා දෙව්ලොවට ගියාම තෞතිසා දෙව්ලෝ විමානයක් තියෙනවා ඒ විමානය අත්තිශයීම බබලනවා. ඒ බබලන විමානය මුළු දිවිය ලෝකය මාලෝකුමත් කරනවා. මුගලන් මහරහතන් වහන්සේ යහනවා. පින්වත මේ විමානය අධිපති දෙවියෝ කොහෙදඉන්න කියලා. එතු ර එතනහිටපු, රිවාර දිවිස්තනෙන් පිරිසක් කියනව සාමීනී මේ විමානය අධිපති දෙවියෝ තාමමී විමානය පහලුවනි නෑ කිව්වා. කොහු දැහුව මින්නේ කියනවා තාමිනිි මනුසුලෝක කිව්වා. කෞදක ලැහුවම කියනව නන්දිී උපාසක තුමා. නන්දී කෙලෝපාසකෙක් කෙටියා උපාසක තුමා බුද්ධ ප්‍රමක සංගරත්නයට සංගාවාසයක් හදළ පූජ කරා ඉතින්ඒ සංඝාවාසය පෝජා කරන දවසේ නන්දිය උපාසක තුමාගේ නමට තෞතිසා දෙව්ලෝ විමානයක් පහළ වෙලා දැන් සාමාන්‍යෙන් අහලතියෙන දිය තමයි කෙනෙක් මරණයට පත්වෙන වෙලාවෙ තමයි ඒ කෙනාට දෙව්ලෝ විමාන පහළ වෙන්නේ. නමුත් නන්දී උපාසකතුමා මැරෙනවක් කියල හිතලවත් නෑ උපාසකතුමාගේ නමට දෙව්ලෝ විමානයක් පහල වෙලා. ැ කාටර කියන්න පොළුවන්නම් තමන්ට තියෙන නිවසට වඩා තවත් අතිරේක නිවසක් තියෙන වනම් ඉතින් ඒ අයි කියනවනේ කොළඹ දගියත් තිවා ගාල් ද්ගියත් තියෙනවා නුවරද්ග්‍යියත් තියෙනවා විජිස්කතතිින්න කෙනෙක් නම් මට මේ විදිස්රට ිද්ගියත් තියෙනවා ති එහෙම කියන්න පොළවා ඒවගේ මේ නන්දී උපාසකතුමාට කියන්න පොළුවන් මට තෞතිසා දෙව්ලොෝ විමානයක් තියෙනම කියලා තිකයි මේ කාරණාව මචර වැදගත් වෙන්නේ උපාසකතුමා මැරණමක් කියලා අදහසක් වත්නෑ නමුත් උපාසක තුමාගේ නමට තෞතිසා දෙව්ලෝ විමානයක් පහළ වෙලා. උපාසක තුමාරියටර නින්දෙෙන් අවදිවෙච්ච කෙනෙක් වගේ තමයියේ දෙෙව්ලෝ උපදින්නේ. තිං ඒ මහා සැපය ඒ උපාසක තුමා ලබනවා. තිං බුදුරජන් වහන්සේකින් ඇවිල් ලාහන්නේ හාමුදුරුවෝ ස්වාමීනී කෙනෙක් මනුෂ්‍යලෝකෙ ඉන්න කොට ඒකෙනාගේ නමට දෙව්ලෝ විමාන පාලයනවාද කියලා තිලා බුදුරජන් වහන්සේ යහනවා ඇයි මොගගල්ලාන ඇස් දෙකෙම්ම දැක ඇවිල්ල මග අහන්න කියලා ති එතන දී භාගතුන් වහසේ කියන්නේ මගල්න දුරු රටක බොහෝ කාලයක් හිටපු නෑයෙක්. තමන්ගේ රටට එනකොට තමන්ගේ රටේ පිරිස ඒකෙන එනකං පිරමග බලාගෙන ඉන්නව පිළිගන්න. උදාහරණයක් යහෙම දැන් තමන්ගේ පුතෙක් පිටරටක ඉන්නවනම් දෙමවපියෝ හැටියට තමන් අවුරදු පහහායක් තිස්සින්දල පිටඉන්න කෙනාගෙන් අහනවනේ පුතේ මේ අවුරදධෙවත් මාව බලන්නේ නැද්ද මේ අවුෘද්ධයවත් මාව බලන්නේ නැද්ද කියලා. ඉරි අන්නේ වගේ බුදුරජන් අහස් දේශනා කරනවා මනුෂ්‍ය ලෝකයේ පින්කරගත්තු කෙනාව පිළිගන්න දෙවුලොව කරුණු දහයක් පෙරමග බලාගෙන හින්නවලු. දිවි ලෝකේ කාරණා දහයක් පෙරමග බලාගෙන ඉන්නවලු එ මනුෂ්‍ය ලෝකයේ පින්කරගත්තු කෙනා පිළිගන්න. න් ඒනිසා පිහවතුන් කල්පනා කරගන්න මේ පිනීතියන වටිනකම උපාසකතුමා දෙව්ලොව යන්නක් කලින් තමයි උපාසකතුමාගේ නමට විමානයක් පහල වනේ. ඉතින් එතකොට අපේ පිංවතුන් හිතල බලන්න ඒ පින්කරගන්නේ ගේ තියන වටිනකම කොච්චර ප්‍රබලද කියලා. මොකද තමන් කරන පින මේ ලෝකයේ කිස්සි වෙකොට පින්වතුනි හානි කරන්න බැෑයි. තමන්ගේ පින මෙලෝකේ කිසි වෙකුට හානි කරන්න බෑ. ධනයට හානි කරන්න පුළුවන් දේපළබලට හානි කරන්න පුළුවන් කොටිම්ම කියනවනන් තමන්ගේ ජීවිතයට හානි කරන්න පුළුවන්. ඒත් මතකතියා ගණඩ පිංවතුනි පිනට හානි කරන්න මෙල් ලෝකේ කාටවත් බෑ. උදාහරණයක් කියනවනං පිනතුරි කාශප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා වෙලින් දෙක් කෙටියා වෙළෙන්දක් ගියාක් ගියා ගාන ගිහිල්ලා බඩුවිකුණන කොට දවසක් එක්තරා සිටු ගෙදරකින් මේ වෙළෙන්දට දිවා ආහාරවෙලක් දුන්න එක්තරා ආහාර බත් පැකට්ට එකක් දුන්නා ඉතිං ඒ වෙලාවෙදී ඔහු මේ බත්්‍යක අනුබ කරන්න හදන කොට හු දැක් මේකෙ තියෙන දේවල්ස්ොවයන්ජාත හැල්සාාල්ලි බතුයි මොනර මසුයි ගිතලුයි තමයි ආහාරයට තියෙන්නේ ඒ වෙලාවෙදී මේ වෙළෙන්දර තමන් ඒ කකාහිටපු බත්තෙකෙන් බත්කටක් එතන හිටපු සුනකයකුට කන්න දුන්න. තිී මේ සතාමේ බත්කට කනදිහා දැකලා. මිස් වෙළෙන්දගේ හිතේ ඇතිවෙච්ච සතුට නිසා ප්‍රාර්ථනාවක් කරනවා නිවන්දකන ජාති දක්වාම මට සිව්පසිෙන් අඩුපාඩවක් නොවේ බ. නිවන්දකන ජාති දක්වාම, මට සොයන්ජාත හැල්සාහලුයි මොනර මසුයි ගිතෙල්වලවිනි අඩුපාඩුවක් නොවේවා කල ප්‍රාර්ථනා කරා. ඉතිං අන්නේ ප්‍රාර්ථනාව අනුහසි. දිවිය මනුෂ්‍ය සැපසම්පත් පිඳලා අපේ බුදුරජාණන් වහන්සගේ කාලයේ මේ සාසනයේ පාළවෙච්ච කාලයේ ලංකාවෙේ අනුරාධපුර නගරේ, කියල එක්තරා ගමක තිස්ස කියන නමින් කුමාරයෙක් වෙලා ඉපදුනාා තිස්ස කුමාරයා අවුරුදු හතේදිම පැවිදි ජීවිතයට එලබුණා පුලිල තිස්ස තෙරුන් වහසේ කියල තමයි ප්‍රසිද්ධ වනි ඉති පැවිදිවෙච්ච දා පටන් අර සසරෙන් කරගෙනාපු කුසල කරමටික පලදින පටන් ගත්තා ඇති මොනවදඒ කුසල කරම කියන්නේ මේ හාමුදුරුවෝ පින්හතුනේ යම් තැනක පින්ඩපාතය වඩිනවද ඒ හැම්මත් තැනින් ම උන්හන්සේට හැමදාම ලැබෙන්නේ සොයන් ජාත හැල් සහලුයි මොනර මසුයි ගිතලුයි කේ අඩුවක් නෑ එරි මේ කාරණාව සමාජයේ හැමතැනකම් ප්‍රසිද්ධෝනා මේ අසවල් තෙරුන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේට මිනි මේවයින් කවදාව තඩුවක් වෙන්නේ කිව්වා. එක්තර අමාත්‍යවරයකුට මේ කතවාහන්න ලැබුණා අමාත්‍යවරයට හිතුණ මේ කියන කතාව ඇත්තදි කියල බලන්න. ඇතර මමාත්‍යවර ගිහිතයා පදහස තමයි මේ හාමුදුරුවන්ට කවුරුත් කියවන මිව්ව තමයි ධානත් ලැබින්නේ කියලා. අමාත්‍යවරය ගිහිතට පදහස තමයි මම දානයක් දුන්නත් ඒවදන්නේ නෑ වෙනයමක් දෙනවා කියල සිටිවිල්ලක් ඇති කරගත්තා. ඉතිං ඒ වෙලා විදී ධානය බිරිඳට කියලා පිළියල කරලා අමාත්‍යවරයා උදේ රාජකාරයට යමින් ගමන් අර පලිලතිස් තෙරුන් වහන්සට ආරාධනා කරනවා ස්වාමීනී අද අපේගෙදර පිින්ඩ පාති වඩිනි බැතිද කියලා. තුන්හසේ දානි භාරගත්තා. ඉරි නැ තෙරුන් වහන්සේ ෙදරට වඩිනකොට ඔය ගෙදරට අධිගෘහිතවිහිටපු රෘක්ෂ දෙවියෝ මේක දැනගත්තා. ඒ ගෙදට අධිගෘහිත ව ගෘහ දෙවියෝ මේ එක දැන ගත්තා. ගෘහ දෙවියෝ කල්පනා කරනවා මම වගේ කෙනෙක්ම නිවසේ ආරක්ෂාවට ඉදෙද්දී. මෝවුන් මේ ආරය උත්තුමයන් වහන්සේගේ පිනට කරන හානිට මම මෙැදිහත්වෙෙන් ඕන කෙළෙහිත්තලා අර ඒ ගෘහයට අධිපති දෙබියෝ සිටතුමා මාල්‍යගාවෙන් බැහැල එළියට ගියාම ටික වෙෙලාවකින් මේ ගෙදරටනවා වයිසක කෙනෙකුකි වේශයක් මවාගේ නර දෙවිය. ගෙදරට අධිගෘපති දෙබියා.ඉතිින් ඇවිල්ලාර ගෙදරන්න ස්වාමි බිරිඳට කියනවාම මම එන ගමන් අතර මඟදී නුබි ස්වාමිය මුණ ගැහුණා අමාත්‍යතුමා නුඹට දෙන්නේ කියලා බඩු පාර්සලයක් යවක්කවා එක දෙන්නේෙකුවාවි. ලාලදී තිස්වාමි දියනීමේ කිසිවක් දන්න නෑ ඇ අර මල් අර්ගත්තා අර්ගෙන ලැම්පිසුවවා ති මොනවදී මල්ලෙතියෙන්නේ සොයාන් ජාත හැල් සහලුයි මොනර මසුයි ගිතෙලුයි. ඉතිනෙ උන්න්නහන්සේට ඒටික හදල පූජ කර අමාත්‍යවරවා හවස ගෙදරෙන්වා රාජකාරී වරවෙලා අද තමයි ආරෙන් වහන්සේ පාඩමක් කිංිල නන්ති මගගේ. අද අපි මිව්ව තමයි දානට දුන්නේ කියලා කියීක හිටිය ඉ. හෙම හිතාගෙන අමාත්‍යවර ගෙදරට වෙල බිරිදඟෙන් අහනකොට, කොහොමද හාමුදුරු වැඩි අඩදාන දුන්නද කියලා බිරිද කියනවා. ඕ මම දුන්නා අර නුබ අත්තරමගදි පනිිවිඩකරවා අතය ූපටිකම හදළ දුන්න කිව්වා. ඉතිං ඇත්තරම අමාත්‍යවරය දන්නවා මම එහෙම පණිවිඩකරුවේ කිවේ නෑ කියන්න. ඉතිං ඒ වෙලාවිද තමයි අමාත්‍ය තුමාගේ හිතත්තිබිච්චමේ එක් කෙළේ සදහස්ටික නැතිවෙලා කාරණාව පිල්ලිබඳව සැබෑ අවබෝධයක් හිතටාවේ ති ඇත්තටම මේ පින්කරාම මේ වගේ දේවල්ද ලැබෙන්නේ කියලා. ඉතින් එතකොට පිහතුම් බලන්න දැඟර පොලිනැතිස්ස හාමුදුරුවන්ට සංසාරයෙන් මේ ලබාගෙනාපු පිනක්නිමී පලදින්න තිබුණි එ පින තමයි පලදින්න තිබුණි එතුරු උන්වහන්සේට ඒ පින පලදන තැන ඇැවිල්ලා ල උන්හන්සට බාද කරන්නත් කෙනෙක්කාවනි. නමුත් උන්වහන්සේ බාධාවල් හමුුවේ තමන්ගේ සීලියට හානි කරගත්තිනේ. තින්මිනි මේ අත්තිශයිම වැදගත් කරුණක් සීලියට හානි නොකරගන්නවා කියන එක. ඉදින් එහෙම කාරණාවක් තුළ ඉඳගෙන්න්න අපේ පිින්වතුම් මේ වෙලාවෙ තේරුම් කරගන්න ඕන දේ තමයි. අපිත් අපට ලැබෙන සෑම් අවස්ථාවක්ම පින් කරන්න ජීවිතය කාලේවෙෙන් කරන එක. මොකොද එහෙම පින්කරාම අපේ ජීවිතයට මහා සතුටක් ලබන්න පොළුවන්. අපේ ජීවිතවලට මහා ප්‍රීතියක් ලබන්න පොළුවන්. මොකොද පින්කරගත්තව කෙනා කියන්නේ මේ ලෝක්‍ය අති බලවන්තයෙක් පෙන නිසා. පින්කරගත්ත කෙනා, මේ ලෝකී ඇති බලවන්තෙක් වෙනවා කියන කාරණාවට හොඳම උදාහරණය තමයි පෝරිසාදයක්. අපි මේ පෝරිසාදයක්ගේ කතාව නොයෙක් වර නොෙක් දේශනාවල් වලද කියල තියෙනවා. පිහතුනිම මේ පෝරිසාදයක් කියල කිව්වට ඇතරම පෝරිසාදයක් කියල කියන්න අපේ අංගුලි මාල මහරතන් වහන්සේට. මේ පෝරිසාදයක් පිංහතුන අර බිලිපූජාවක් කරන්න නොගගහක්ලඟ දිවියකුට පොරුන්දුුණනානි. පූරිසාදයගේ කකුලි වූලක් ඇනුනා ඒතුවාල වේදනාව නිසා පරිසාදයක් ගිහිල්ලා නොග දෙවියන්ට බාරයක් වෙනවා දවස් හතක් යනකොට මගේ තුවාලෙ හොඳ කරලා දුන්නොත් මම රජවරු එක සේකක් ගෙනලි බිලි පූජාවක් කරනම කියලා. පි ඇත්තටම දවස් හතක් යනකොට පොර සෑදයගේ තුවාලෙ හොඳ වනා ැයිතින් තුවාල නම් හොඳුවනේ දවතානු භාාවයකන්නෙමි තුවාලෙ හොඳුවනේ මොකටද තුවාලෙ හොඳ වනේ දවස් සතක් ආහාරණු බව කර කර හිටපනැඇති නිසා. ඔයි මම අහල තිෙන කතාවක් මේකේ සත්‍ය සත්‍යතාවේ මම හරිියයටම දන්නෙ නෑ කියන්න පිිතුනය තිරිසන් සතුන්ට පවා මේ තුවාලයක් ශරීරී හටගත්තම ඔවුන් කරනවා කියන්නේ ආහාර ගන්නකින් වලකිනෙකලු. තරු තුවාලෙ හොඳ වෙලා එනවලු. ඉරි ඒ වගේ තමයි මේ වැද්දගේ තුවාලෙ හොඳෝනේ දවස් සතක් ආහාර ගත්තුනෙති නිසා. හැබැයි පෝරිසාදය හිතුවයි මොකක් නිසා කියලද දේවතානු භහාවෙන් තමයි තුවාය හොඳ ඕනේ. ඉරි පෝරිසාදයයි වෙලාවේ දැන් බාරය උපපුකර ඕනකමට රජවරු එකසේකා කරගෙනවා. ඉඩි ඕක දැක්කමී රුක්ෂ දෙවියෝ රුක්ෂ දෙවියෝ කල්පනා කරනවා මේ මෝඩ මනුසයා, මගේමී විමානය අපිරිසිුදු කරන හදන්නේ මම නොකරුපු දෙයක් කලායකිළි හිතාගෙන. මේකමං කොහුමර නවත් අන්න ඕන කියලා නගරාරක්ෂක දෙවියන්ට ගිහින් කියනවා, වාමීනි මට මිහිම බිපත්තියක් ඇල්ල තිෙනවා පුළුවන් මවමි කරදරය නිදහස් කළ දෙන්න කියලා නගරආරක්ෂික දෙවියෝ කියනවා මිත්‍රය පෝරිසාධයක් කියන්නේ මහා බලවන්තෙක් ඒ පෝරිසාධ්‍යත්්‍යක ගැටෙන්ට තරම් ශක්තියක් මට නෑ එනිසා මට බෑකෝ පෝරිසාධ අත්යක ගැටෙන් සතරවරන් දෙවියන්ට කියලා බලන්නකිවවා සතරවරන් දෙවියන්ට කිව්ව ම සතරවරන් දෙවෝ කියනවා පෝරිසාධයන් මහා තේජසත් තියන කෙනෙක් තින් පෝරිසාධයක්ත් එක ගැටෙන් අපිට නම් බෑකිව්වා. ශක්‍ර දෙවියන්ට පොඩ්ඩක් කියල බලන්න කිව්වා. ඉතිං ඒ වෙලාවෙදී ශක්‍ර දෙවියන්ට ගිහිල කිව්වම ශක්‍ර දෙවෝ කියන්නේ ඒ කතාවමයි. ශක්‍ර දෙවෝ කියනවා පෝරිසාධයාග තියෙන තේජසත්ය එක අපට හැප්ෙන්න්න බැෑ කිව්වා නි අපට බැෑකුෝ නුබේ පශ්නයට ඇවෙල්ල උදව් කරන්න. තර ශක්‍ර දෙවියෝ බයවනා පෝරිසාදයට ඇතරම පිහතුනි ශක්‍ර දෙවියෝ කියන කොච්චර බලවන්තේදද. අ දවසක් එක්කරා නුගගහක් තිබුණ මේ නුගගහි අතු පහක් පස්තැනක විහිදිලලා තිබුණ නොගගහේ තියෙන පල අත්තිශ්‍යයයිම ප්‍රණීතයි යමෙක් මේ පළගෙඩියක් කෑවොත් හරියටද දවසක ආහාරවේලකින් යපන වගේ කුස පිරෙනවා. එති එනිසා මේ ගහේ අතු බෙදිලතිමොන යොදදුන් දොළහක් කනකන් දුනටම අතු පහා චර විශාල ගහ එදි මේක එකත්තා රජුට යන්තක්පුර වැසියන්තයි අනිත්ත් රජුගේ චතුරංගනි සේනාවට අනිත් අත්ත ගම්වැසියන්ට අනිත් අත්ත තිරිසන් සතුන්ට අනිත්ත ශ්‍රමණ ්‍රාහ්ණයන්ට එම දම අතුපහවිංකල තිබුණි. දවසක් එෙක්තරා ගම්වෙෙසි පුරුෂයක් නුගගහළඟට ඇවිල්ලා නුගගහයේ පළත්කාල එක අත්තකුත් බිඳල දාලේ න්න ගියා . මේක දැකපු රුක්ෂ දෙවෝ කල්පනා කර මේ අසත්පුරුෂ මිනිස්සුන්ට කළෙහෙගුණ නොදන්නාකමටම පාඩමක් උගන්වන්න ඕන කියලා රුක්ෂ දෙවිය ප්‍රාර්ථනාවක් කර ආයි මේ ගහේ පළහට නොගනීවා කියලා. ඉතින් එදා ඉඳලා ගහහි ගෙඩි හටගත්තිනේ. ඉදි මේ හොඳට තිබිච්ච ගහේ, ගෙඩි හටගන්න එක නතර වෙච්ච නිසා රජු බයට පත්වෙලා ශක්‍ර දෙවියන්ට ආයාචනාවක් කරනවා මේ දුකින් අපියෝ මුොදවල දෙන්න කියලා. ඉතිං ඒ වෙලා වෙදී ශක්‍රෝ මේ රුක්ෂදිවියළඟ ටැවිල්ලා. රුක්ෂ දෙවියන්ට නොපෙනෙනසේ මහා වාතයක් කමලා සුළිසුළුඟක් වගේ මහා කුණාටුවක් කමලා, අර ගහ මුලුමනින් මුදුල්ලබිමට පෙරල දන්මා රුක්ෂ දෙවියන්ට පාඩම කුගන්වන්න එදි පස්සේ රක්ෂ දෙවියෝ වරද නිවැරදි කරගත්තු නිසා නැවතත් ගහ තිබූ පරිදි අතාතත්වයට පත් කරල දුන්නා එදේ තුොට බලන්න මේ ශක්‍ර දෙවියෝන්ගේ ළඟත් තියෙන බලය එච්චර බලවා ශක්‍ර දෙවියෝ පින්ංහතුනි මේ පෝරිසාදයගේ තේජසට බයි වෙලා තියෙනවනි ඉති ඒකෙම්ම තේරණවනේද මේ ලෝකෙමි පින්කරගන්න කෙනා කොච්චට බලවන්තෙක් වෙනවද කියලා. ඉතින් ආන ඒ නිසා තමයි පින්වතුනිම මේ සඳහන් කරේ අපේ පින්වතුන් මේ ලැබිච්ච වෙලාවේ තමන්ගේ පිනට හානි කරගන්නි නැතුව පුළවාන් තරන් කුසල් වඩා ගන්න බලන්න. මොකද කලින් මතක්කරේක මත ඇතිනෙ මේ අබුද්ධෝත් පාද කාලෙ කරගනය පිනට වඩා බුද්දෝත් පාද කාලි කරගන්න පිණී බලවත්කම යන්නේ කාරණාව හිතට අරගෙන අපේ පෙන්වතුම් මේ ලැබිච්ච වෙලාවී කොහෝම හරි කුසල් වඩන්න බලන්න ඉඩ ලැබෙන හැම වෙලාවකම දන් දෙන්න. එක මොනොවහරි ඩ ලැබි ජවස්ථාවකද පිනක් කරන්න මන් ඉන්න තැන ඉඳල පින් කරන්න තමන්ට තියන යම් ධනයක් තියෙනවනං ඒ තියන ධනයේ ප්‍රමාණයට පින් කරන්න. එක මහා ධනවතෙක් වෙන්න ඕනම නෑ පින් කරන්න ඉන්න තැන ඉදල පින් කරන්න. තිෙහෙම පින්කරගත්තොත් අපේ පින්හතුන්ට මේ ජීවිතයේ මහා ලාබය ලබන්නපුොළුවන්. තියනිසාම පිනට බයිවෙන්නේ පා ංකරගන්න එකකට කොහොමත් බයිවෙන්න එපා සංසාරයේ පිංකරගත්වයකි අඩුපාඩුව නිසා තමයි අදාපි මීවිතර දුරුවලෙක් වෙලා ඉපදුන්නේ තිනිසයි කාරණාව නෝනින් වටහාගෙන අපේ පිංහතුන් ඒ කුසලය වඩන්න උනන්දු වෙන්න. තිඒ විදියට කුසල් වඩන්න උනන්දු වෙන්න පිංවතුන් හැම දෙනාටම ශක්තිය දහිරිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වෙලාවේ දේශනාව නිමාවට පත් කරනවා. ඔොන එෙමන අද දවසේදී. අපි රැස්කර ගත්තු සියලුම පුුණ්්‍ය ධර්මයෝ. පළුමිම්ම නෙත්නාලිකාවේ සභාපචතුමන්ටත් සාමාන අධිකාරතුමන්ටත් කාරවන්ඩේ පිහත් හැමදිනාටමත් මේ විලාව්‍යානු මෝදන් කරනවා. තිඟවුන් තමන්ගේ වටිනා ගුවන් කාලේ වෙන් කරලා මෙ සමස්ත සමාජයටම මහා පිනක් කරගන්ට අප්‍රමාණ වීරියකින් මේ පින් කටයුතු කරගෙන යන්නේ. තේනිසවුන් හැම දෙනාටම මේ සියලු කුසල් අනුමෝදැන්වෙේවා. ඔවන්ගේ සේලු යහපත් බලාපොරොතු ප්‍රාර්ථනාශියල්ල මුදුන් පත් කරගන්නට මේ කුසල්ල පක්ෂය හේතුවාසනාවේවා කියලා අපි මේ වෙලාවෙේ ආශිරුවාදයේ කල්ල පුුණ්‍යානමෝදනා කරනවා. ගේ මැස්කරගතු සියල්ලම පින් මාමේලෝකට බිහිකරපු මියගේ මාගේ මෑනිියන්ටත් මියගේ පියානන්ටත් ම පැ්දි කරපු ගුරුදේවත්තමයන් වහන්සේටත් මිස් සියල්ල පින් අනුමෝදන් වේවා. එවගේම මගින් පිින්බලාපුත්තුන යමෙක්වේදේ හැම දෙනනාටම මේ සල්ල පින් අනුමෝදන් වේවා සාාසනික ගමන්මගට මට අනුකම්පාවෙන් අනුග්‍රහ කරන. ධර්මී කියල දෙන ගුරුදේවයානන් ප්‍රධාන. සියලූම කල්්‍යාන මිතර හැම දෙනාටම ම සියලුකුසල් අනුමෝදං වේවා එහම දෙනාටම සතුරු සිතින් මේ පින් අනුමෝදං වේවා එවගේම මාරැස්කරගත්තු සියල්ලොමපින් සුද්ධහාවාස ලෝකයේ වාසය කරන්න වූ සහම්පති මහාබ්‍රක්්මරාජාණන් වහන්සේට ගටීකාර මහාබ්‍රක්් මරාජාණන් වහන්සේට තිස්ස මහාබ්‍රක්්මරාජාණන් වහන්සේට සනත්කුමාර මහාබ්‍රක්්ම රාජාණන් වහන්සේ ඇතුළු සුද්ධහවාස ලෝකයේ වාසය කරන අනාගාමි අරහත් සීලූම බ්‍රක්්මරාජාණන් වහන්සේලාට මේ පින්ංහන මෝදන් වේවා එවගේම බ්‍රක්්මලෝක වසේ සියලු ආරයෝ සත්පුරුෂ, බ්‍රක්්ම රජාණන් වහන්සේලාට මේ පින්හන මෝදන් වේවා සදදිවිලෝක වාසී සීලු ආරයෝ සත්පුරුෂූ දිවිරාජ්‍යුත්තුමෑණන් වහන්සේලාටත්. වලාහක කායික දිවිරජ්‍යයුත්තුමයන් වහන්සේලාටත් භාග්‍යවතුන් වහන්සගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරන භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද සාාසන ඥාරක්‍ෂා කරන, සියලෝම සම්මාධිට්ටික දෙවරුන්ටත් මේ පි අනුමෝදන් වේවා. ඔබවමාව රකින අපගේ පිරිසරකින සියලෝම සම්මාධෙට්ටික දෙවරුන්ටත් මිස් සියලු පින් අනුමෝදන් වේවා කියලා අපි සාධෝ කියා පින් අනමෝදන් කරමු. එවාගේම පිින්තුනන්නම් මිය පරලෝගයාාව වෝ සියලුම මීගේ ඥාතින්තත් පිං අනමෝදන් වේවා. ඔබා පැහැම දෙනාටමත්. එටිම කාලයෙකින් පහසු මා කාරං සුක සහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතු ස්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධූසාධෝ සාධෝ කියයා පාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන්ත අනු මෝදිත්වා. சிරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසන ചරන්රකන්තු සම්මා සබුද්ධ දசනං ചරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්